දෙදාස් විසිියක ලෝක කුසලාන තරගාාවලියදී වගේම මෙවර එල්Pල් තරගා වලිය අබුඩාබි ටීටල් ලීගය ඇතුළු මඇත කාල ගොඩක් තරංගවලද කැපේ පෙනන දක්ෂදා දක්වමින් ඉහන ලකුණු පරාසයන්ට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩාෑ මේේ ප්‍රහහාාත්මක පීතිකරු ාණු රාජපක්ෂ ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ හේනිකින්වත් නොහිත පූතක් වාර්තාාව වීතිබෙනවා දැනට වාර්තාාවන ආකාරයට බානුක රාජපක්ෂ සය ජාතයන්තරු ක්‍රිකට් දිවියට සඳීමට තේරණය කර ඇති අතර තම ඉල්ලා අස්වමල් ලිපියඇද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදී ඇති බව සඳහන්. ද පපරේවෙ බඩවිිය මෙ සම්බන්ධයෙන් වැඩදුර තරතුරු වාර්තාකරමින් සඳහන් කරන්නේ ජාතික තේරීම් කමිටුව විසින් නියම කර ඇති දැඩියයෝගතා මිනුම්මත, ජාතයන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමගැනීමේ අභි පප්‍රාය බානුක රාජ පක්ෂ්්‍ර ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවයි. ඒ අනුව පසුගේ මාස හය තුළ පැවැති කාර බහුල කාල සටහන සැලකිල්ලට ගනිමින් ජනවාරි හත්වනදා සියලුම ජාතික ක්‍රීඩ කියන සඳහ පැවැත්වීමට නියමිත ශාීරක යෝගතා පරික්ෂණයෙන් තමා නිදහස් කරල් ලෙස බාඩුක රාජපක්ෂ ශ්‍රීලංකා ක්‍රිකට් අයිතනයට ලිපියක් යවමින් ඉල්ලා තිබනවා. සිම්බාබ්ේ ඔස්ට්‍රේලිය සහ ඉන්දියා තැරකාාවලි අවසන්වීමෙන් පසු මාර්තු මාසේදේ යෝගතතා පරිීක්ෂණය දෙන ලෙසද ඔහුඉල්ලා තිබෙනවා කාක රිකට් යිතයේ ජාතිකොන්ත්‍රරාධ්‍යගත ක්‍රීඩකයන්ගේ ශාරීරක යෝගිතාව මැනබලන කඩීම තවත් දඩිකරමින් කිලෝමීට දෙක්ක දුර ප්‍රමාණය මිනිතු අටකුත් අපර දහයක කාලයක් දක්වා අඩුකරු ලැබවා. එයමඊට පෙර තිබුණේ මිනිතු අටකුත් අපර තිස්පාග කාලපරාසයක් තුළ. එපමනක් නොව ඉස්කින් ෆෝඩස් අගේ අසුවේ සිට හැත්තෑව දක්වා අඩුකිරීමයන කරුණු කාරණ සැලකිල්ලට ගැන බානුක හදිසියම මේ විශ්්‍රාම ගැනීමේ තීරණයට එළඹ තිබනවා දෙදස් විසේක යිසේ ලෝක ගුසලානේ විසයි විස ක ්‍රකට් තරගාවලේදී ඉනම් හයක්තුළ එකසි හතලිස් තුනේ දශම පහයි එක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන ලකුණ එේ පන ස්පාකරැස් කරීමට බානුක සමතුන. ඉතින් මේ වගේ ප්‍රහාරාත්මක පිතිිකාරුවය කරාටට අහිම වෙනවා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට දරාගන්න බැරි ලොකු පාඩුවක් වෙන කියෙන කිස්තේරයි. ඒ කොහමුණත් ඔහගේ අස්වීමේ ලිපිය ශ්‍ර ලංකා ක්‍රිකට් ආයතනයේ තවමත් පිළිගෙන නැති බවටයි වාර්දා වන්නේ මේ අතරතුර ඇජලෝ පෙේරාද ජාත්‍යන්තර ක්‍රකට් පිටියට සමඳදීමට තීරණය කර ඇතයි වාර්ධාවනවා.